අපි ආයිබෝන් කියනවා මොකටම අද අධිකරණ පද්ධතිය ගැන කතා කරන්න ඇත්තටම කියනවා නම් අපේ රට ශ්‍රී ලංකාවේ තියෙන අධිකරණ පද්ධතිය සහ ශ්‍රී ලංකාවේ තියෙන වර්තමාන තත්ත්වය සහ ලෝකයේ න වර්තමාන ලෝකයේ කුමන අරමුණු කරායද යන්නේ කියන එක ගැන මේ නීති හා සාමයේ පැත්තෙන් මිනිසුන්ට විකට යම් කිසි ඌණපූර්ණයක් කරන්න මම කැමති ඕනෑම රටක සංස්කෘතික වශයෙන් දියුණුවක් අත්වෙන්න නම් ඕනෑම රටක අපි කියන්නේ කලා නිර්මාණ කලා නිර්මාණ සහ සංස්කෘතිමය දේවල් මේ දේශපාලනයත් එක්ක අනිවාර්යයෙන්ම ලොකු සම්බන්ධයක් තියෙනවා මේ දේශපාලන නීතියත් එක්ක සම්බන්ධයක් තියෙනවා එතකොට මේ සහ සම්බන්ධකම් කියන්නේ යුනිවර්සල් බොන්ඩ් එක මේ ඩුවල් බොන්ඩ් එක මේක මේ මේ මේක ඩුවල් බොන්ඩ් එකට මේක ඇත්තටම මල්ටිපල් බොන්ඩ් එකක් මල්ටි බොන්ඩ් එකක් මේ මල්ටිපල් බොන්ඩ් එක නිසා රටක් දියුණු වෙන්න අනිවාර්යයෙන්ම මේ සාධක බලපාන අනිවාර්යයෙන්ම ඕනෑම රටක දියුණුවට මේ සාධක අනිවාර්යයෙන්ම බලපාන එතකොට ලංකාව ගත්තොත් ලංකාව දැන් ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියන්නේ සංස්කෘතිකමය වශයෙන් සහ සාරධර්ම පැත්තෙන් ඒ වගේම කලා නිර්මාණ පැත්තෙන් throughout the history ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකාව පෝෂණය වෙච්ච රටක්. මේ ගැන අනිවාර්යයෙන්ම අපි එක මේ වෙලාවේ කියන්න වෙනවා සංස්කෘතිකමය වශයෙන් අපි ඉතාම දියුණු රටක් අවුරුදු 2800ක් වගේ කාලයක ඉඳලා සහ ඊට පිට කාලයක ඉඳලා ඉතින් මානවයාගේ පැවැත්ම කියන එක ගත්තොත් එතනට පැමිණියොත් මානවයාගේ පැවැත්ම මානවයා ලංකාවේ ජීවත් වෙලා තියෙනවා මෙතන පෙර අවුරුදු 30,000කට 40,000කට පමණ පෙරත් මානවයා ශ්‍රී ලංකාවේ ජීවත් වෙලා තිබුණා. ඒකට මිනිස් වාසය ගත් කල ශිෂ්ට සම්පන්න කම කෙසේ වෙතත් මානවයාගේ රටක් බවට ශ්‍රී ලංකාව තාම කාලාන්තරයක් තිස්සේ කියන්නේ අවුරුදු 40,000ක් පමණ කාලයක් ඉඳන් පැරණි කාලයක ඉඳලා දකින්නට ලැබෙනවා. ඒකට ඉන්දියාවේ ආභාෂයත් අපිට ලැබුණා. ඕනෑම රටක දියුණුවට ඒ රටේ දේශපාලන සමරත්වය නීති හා සාමය බලපාන. මම කියන්නේ සංස්කෘතික පැත්තෙන් දියුණුවට. ඒ වගේම කලා නිර්මාණ පෝෂිත කලා නිර්මාණ පැමිණි රටක ඔබ දන්නවා පෝෂිත කලා නිර්මාණ තියෙනවනම් ඕනෑම රටක ඒ රට දියුණු වෙනවා. ඒක ගැන කියන්න දෙයක් නැහැ. එතකොට ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන ගත්තොත් එන්නේ ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ගැන අපි විකාශය ගැන විමසීමේදී රාජාණ්ඩු ප්‍රභේද දක්වාම එක විහිදෙනවා. ඉහළම රජතුමා අධිකරණ නිලධාරියා කියන්නේ රජතුමා. ඉහළම අධිකරණ නිලධාරියා වුණේ රජතුමා. ඊට පස්සේ ලිඛිත නීති පද්ධතියක් අරදී අධිකරණ පද්ධතිය ලංකාවේ ක්‍රියාත්මක වුණා. රාජකීය අධිකරණයේ අධිකරණ පද්ධතියේ අවසාන අභ්‍යාචනකරු වූයේ රජතුමා. ඒක එක නීතියක් එක රටක් එක නීතියක් තමයි ලංකාවේ ඉස්සර තිබ්බේ. ඓතිහාසික පද්ධතිය ගත්තොත් එහෙම. එතකොට පෘතුගීසීන් විසින් ඊට පස්සේ පැරණි අධිකරණ පද්ධතිය ක්‍රමයෙන් පවත්වාගෙන ගියා. එතකොට විදානේ කෝරාල දිසාවේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන ලැබුවා නතර සිටිනවා. එතකොට ගම්සභා ක්‍රමයේ දිගට පවත්වාගෙන ලැබුවා. නමුත් ලන්දේසිකයේදී කොළඹ ගාලේ යාපනයේ වගේ පැතිවල ප්‍රධානම අධිකරණ තුනක් ක්‍රියාත්මක වුණා. ප්‍රධාන අධිකරණ තුනක් ලංකාවේ ක්‍රියාත්මක වුණා මේ ලන්දේසිකයේ ක්‍රමයේ යටතේ. එතකොට ඔවුන් විසින් ලන්දේසි විසින් ක්‍රමවත් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය ඉතිහාසය ගැන හර දක්වන්නට අපිට පැහැදිලි වෙන්නේ විශේෂයෙන්ම දිස්ත්‍රික්ක තුනක් යටතේ කොළඹ යාපනය ගාල්ලයන් ප්‍රධාන අධිකරණ දිස්ත්‍රික්ක තුනක් යටතේ ලන්දේසි විසින් ක්‍රමවත් අධිකරණ පද්ධතිය ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනවා. ලැබූ බව අපි දකින්නට ලැබෙනවා ඉතිහාසය ගැන අපි කරුණු විමර්ශනය කිරීමේදී. එතකොට බ්‍රිතාන්‍යයටත් විචිත පාලන සමයේදී උදාහරණයක් වශයෙන් ගත්තොත් බ්‍රිතාන්‍ය කාර්යය. මොකද ඔවුන් ශ්‍රී ලංකාව සෑහෙන දෙයක් කරා. හොඳ වගේම නරක දේවලු අපිට ලැබුණා. නමුත් බ්‍රිතාන්‍යයෙන් විසින් ලංකාවේ මහාමාර්ග පද්ධතිය දියුණු කරා. ලංකාවේ සංස්කෘතිය වෙනස් වුණා. ලංකාවට නව නිපැයුම් හඳුන්වා දුන්නා.
ඒ වගේම ලංකාවේ ගොඩක් සංස්කෘතිමය පැත්තේ සමහර පැති වලින් ලංකාවේ තියෙන දේවල් ඕන් විනාශයපත් කරා ඒකත් වුණා. ඉතින් උදාහරණයක් විදිහට පාලන සමයේදී අධිකරණ පද්ධතිය විධිමත් කිරීමට කටයුතු කරා. උදාහරණයක් සමයේදී ඔවුන්ගේ අභිමතය පරිදි ඔවුන්ගේ අනුමැතිය පරිදි තමයි මේ සෑම දෙයක්ම සිද්ධ වුණේ. ඒ අනුගත්තුම ලන්දේසි විසින් මෙරටට හඳුනා දුන් රෝම ලන්දේසිගේ බ්‍රිතාන්‍ය අධිකරණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක වුණා. තවත් එක පෝෂණය වෙලා. ඉන්පසුව බ්‍රිතාන්‍ය පාලන සමය තුල ශ්‍රී ලංකාවේදී ඉහළම උසාවියකින් දෙන ලබන තීන්දුව පෙරහැර එතලත්තේ රාජකාරී රාජාධිකරණය වෙත අභියාචනා කිරීම සිද්ධ වුණා. ඒ කාලය ඇතුළත නමුත් ඇත්තරම මේ ක්‍රමයේ තියෙන යම් අඩලුහුඩුක් තියෙනවා. සමහර වෙලාවට අර සූර සරදියල්ගේ ප්‍රශ්නේ වගේ ඔහුට සමාව දෙන්න කියන එක කියලා එවනකොට මීහා මරලා ඉවරයි. ඉතින් එතනදී ගොඩක් අඩලුහුඩුක් ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ ඒ කාලේ බ්‍රිතාන්‍යම් විසින් කරපු ලබන කළ තිබෙන යම් යම් දෑ නිසා එක වෙනස් වුණා. එකින් එක තරම්ම සාර්ථක ක්‍රමයක් කියලා අපිට දක්නට ලැබෙන්නේ නැහැ. මොකද අර ඩිලේ එකට සම්බන්ධ නැව් වලින් ගමනාගමන යන්නේ. අද වගේ ඊමේල් ටෙක්ස් මෙසේජස් ඒ වගේ දේවල් තිබුණ නැහැ. ඉතින් එතකොට එංගලන්තයේ දැන් උදාහරණයක් වශයෙන් ගත්තාම බ්‍රිතාන්‍ය පාලනය සමය තුළ ශ්‍රී ලංකාව ඉහළම උසාවියකින් දෙන්න ලබන තීන්දුවට එරෙහිව අපිට අභියාචන කළ හැක්කේ එංගලන්තයේ රාජාධිකරණය තුළින් තමයි. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. එතකොට 1972 දී මේ කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එම බලය අහෝසි කරනු ලැබුණා. ඊට පසුව 1973 දී අපි දන්නවා මේ ක්‍රමය වෙනස් වෙලා යුක්තිය පස්දලීමේ පනතට අනුව ශ්‍රේෂ්ඨ අධිකරණය ශ්‍රී ලංකාවේ ඉහළම උසාවිය ලෙස පිළිගත්තා. ඊට අමතරව අභියාචන අධිකරණය සහ මහාධිකරණය සහ දිසා අධිකරණය මහේස්ත්‍රාත් අධිකරණය යන ආයතන ආරම්භ වුණා. ඒකුනේ මේක තමයි ලංකාවේ සකිනි ලංකාවේ අභියාචන අධිකරණය සහ නීති පද්ධතිය ගැන අපිට දකින්නට ලැබෙන්නේ. ඉතින් ඔබ ගත්තාම ශ්‍රී ලංකාවේ ගත්තොත් මහනුවර පෙර රජවරුන් නඩු විසඳු මහනුවර බබුල් මඩුව කියලා එකක් තියෙනවා. ඉතින් මේකේ මොනතරම් දේවල් වෙන්නත්ද කියලා අපිට ඒ කාලේ අපිට හිතා ගන්න පුළුවන්. බබුල් මඩුවේ තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම අද කාලේ වගේ නෙමෙයි. ඉපැරණි කාලයේදී ඊමේල් තිබෙන්නේ, ඉන්ටර්නෙට් තිබෙන්නේ, සැටලයිට් තිබෙන්නේ, ලොකු රේසින් කාර් තිබෙන්නේ, ෆ්ලයිට්ස් තිබෙන්නේ, රොකට්ස් තිබෙන්නේ, මිසයිල් තිබෙන්නේ. එතකොට ඔයගේ දේවල් තිබෙන්නේ. ඉතින් ඒ නිසා මොබයිල් ෆෝන්ස් තිබෙන්නේ, WhatsApp, Facebook, Imo වගේ දේවල් තිබෙන්නේ, Messenger, TikTok වගේ දාලා තිබෙන්නේ. ඉතින් මිනිස්සුගේ මනස හරි නිරවුල්. ඉතින් ඒක තමයි නිරවුල් මනසක් තියෙන තැන මේ නිරවුල් මිනිසුන් ජීවත් වෙන රටක කලා නිර්මාණ තුළින් පෝෂණය වෙන රටක හැම දෙයක්ම සංස්කෘතිය රැකින රටක දියුණුව කියන එක නොවලක්වාදිය හැකි. හැබැයි මිනිස්සුන්ට නිදහස තියෙනවානේ ඕනම තමයි කලා නිර්මාණයක් ලෝකයට බිහි කිරීමට සහ ලෝකයට දීමට මිනිසුන් සතු නිදහසක් තිබිය යුතුයි. ඒ නිදහස නැතිනම් එතන ලොකු ගැටලුවක් තියෙනවා. එතන ලොකු ගැටලුවක් වාට එකපත් වෙනවා. ඒක තමයි අද අපේ මාතෘකාව. නිදහස ඇති තැන, නිදහස මිනිසුන් භුක්ති විඳින තැන කලා නිර්මාණය කියනවා. කලා නිර්මාණවල මිනිස්සු ජීවිතයට පන්නරයක් ගන්නවා. විශේෂයෙන්ම දන්නවා කෝට්ටේ යුගයේ, දඹදෙණ යුගයේ අතිශය දැවැන්ත කලා නිර්මාණ ලංකාවේ විදිනවා. ඉතින් ඒ පෘතුගීසික ආක්‍රමණ සම බදන්න 30වරුදු යුද්ධයේ සල අලලත් ලංකාවේ ගොඩාක් තැන්වල කලා නිර්මාණ කෙනෙක් ඉන්නවා. ඒත් මේ කලා නිර්මාණ බිහි වෙන්න රටක දේශපාලන පද්ධතිය ස්ථාවර වෙන්න ඕනේ, මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්න ඕනේ, හිමිකම් සුරක්ෂිත වෙන්න ඕනේ, සමාජ සාධාරණත්වයේ තිබිය යුතුයි.
ඒකට යහපත් දේශපාලන පද්ධතියක් රටක් තුල ක්‍රියාත්මක වෙන්නේ යහපත් දේශපාලන පද්ධතියක් රටක් තුල ක්‍රියාත්මක වන කල රටේ නීති පද්ධතියද ඉතාම සාධාරණව බොහොම සිරුත්‍යයන් සොෆ්ටි බොහොම ඇඩ්වාන්ස්ලි යන ඉතින් මේක මේ මල්ටි බොට් එකක් මේක ඇත්තම මල්ටි නෙට්වර්ක් එකක් මේ හැම එකක්ම අතර ලොකු සබැඳියාවක් සහ සම්මතයක් තියෙනවා කියන එක තමයි මාගේ නම් පුද්ගලික හැටි. එතකොට ලංකාවේ නීති පද්ධතියේ ඉතිහාසය ගැන මම ඔබට යම් කිසි තා කුඩා වීඩියෝකින් යම් කිසි පොඩි හැඳින්වීමක් මේ කරේ. මේකේ පුළුල් දැත්තම අප සාකච්ඡා කළ යුතු ශ්‍රී ලංකාවේ ඉතිහාසය සහ ශ්‍රී ලංකාව ගැන ඔබද ඔබ දන්නවාද ශ්‍රී ලංකාව වගේ රටක් ලෝකෙ තවත් නැහැ. ලෝකෙ කොහෙවත් නැහැ ශ්‍රී ලංකාව වගේ රටක්. ඒක මම බයිලා තෝරගෙන කියනවා. ජය වේවා.